අයිබෝන් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔගොල්ලන් හැම දිනාටම මේ දෙකල් මගිත් එක්ක රැඳිලා හිටපු හැම දිනාටම මේක විශ් කරන්න අවස්ථාවක් කරගන්නවා ඒ වගේම ඔයාලගේ ගෙදර මලින් පිරුණු ඒ වගේම ලස්සන ගෙවත්තක එළවලු වර්ග වැඩි වැඩියෙන් වගා කරගන්න පුළුවන් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ දෙකල් මගිත් එක්ක රැඳිලා හිටපු හැම දිනාටම ස්තුති කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා ඒ වගේම ඔයාලට දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි වීඩියෝ එකට ගිහින් බලමු අද කරන්න විශේෂ දෙයක් ගිහින් බලමු මොකද්ද කියලා අලුත් අවුරුද්දේ අලුත් විදිහට gedara තියෙනවට කැමතිව ආවෙනුවෙන් මේ වීඩියෝ එක කරේ මේ තියෙන්නේ ඉවත් කරන වීදුරු බෝතල් වලින් අපිට විවිධ නිර්මාණ කරන්න පුළුවන් ඉතින් මම අද පෙන්නන්නේ එක නිර්මාණයක් මේ විදිහට ඔයාට වතුරට මේ බෝතල් දාලා තිබ්බම මේකේ ලේබල් එක ඉතාම පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් ඉතින් අපි මේ ලේබල් ඉවත් කරගත්තම අපිට අවශ්‍ය නිර්මාණය අපිට අලංකාරව කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාට ඇල්ජාලේ හෝ එහෙම නැත්නම් ඔයාට ඉක්මනින් මේක ඉවත් කරගන්න අවශ්‍ය නම් උණු වතුර යොදා ගන්න පුළුවන්. ඉතින් උණු වතුර දාලා තියෙනවා මේ විදිහට ඔයාට මේක පිරිසිදු කරලා ලේබල් එක ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ සඳහා මෙන්න මේ විදිහට මේ තියෙන දැල් කැබැල්ලෙන් උනත් මේ විදිහට අතුල්ලලා මේක ඉවත් කරගන්න පුළුවන්. මොකද මේක බෝතලයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයා බෝතල් ටික ඉස්සෙල්ලාම පිරිසිදු කරගන්න අවශ්‍යයි. මේ තියෙන්නේ මම පිරිසිදු කරගත්ත බෝතල්. මේ බෝතල් වල තමයි මම අද නිර්මාණය කරන්නේ. මේ සඳහා ඔයාට ඩබල් ටේප් එකක් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ඩබල් ටේප්. මේක ඔයාට සුපර් මාකට් වලින් මිලදී ගන්න පුළුවන්. මේක දෙපැත්තම ඇලවෙන හින්දා තමයි මම ඩබල් ටේප් කියලා කිව්වේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට බෝතලයේ තුන් පැත්තක මේ විදිහට ඩබල් ටේප් එක අලවලා තියාගන්නවා. මොකද අපි මේකට අද හදන්න යන නිර්මාණය ටිකක් වෙනස් නිසා මෙන්න මේ විදිහට අලව ගන්න. ඊට පස්සේ අපි බෝතලේ උඩ කොටස මේ විදිහට පේන්ට් එකක් ආලේප කරගන්නවා. ඔයාට කැමති වර්ණයකින් ආලේප කරගන්න පුළුවන්. වර්ණ ඔයා සංකලනය කරගන්න ඔයාට අවශ්‍ය විදිහට. මම අද යොදාගන්නේ රතු පාට. මොකද මම මේ නිර්මාණය සඳහා රතුයි කළුයි යොදාගන්න හිතුවා. ඒ නිසා මම රතු වර්ණය උඩින් ආලේප කරනවා. තවත් කාරණයක් අපි මේක වටේට ඔතන්න යන්නේ නූලක්. මේ සඳහා මම වූල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් වූල් පාවිච්චි කරනකොට මේ හැඩය තියෙන කොටස ටිකක් අපහසුයි ඔයගලන්ට ඔතා ගන්න. ඉතින් ඒකට පහසුවක් වෙන්නත් එක්ක තමයි මම මේ උඩ කොටසට මේ විදියට කලර් එකක් යොදාගත්තේ. මෙන්න මේ විදියට ඔයාට පේන්ට් කරගන්න පුළුවන් බෝතලය. හරි. දැන් අපි කරන්නේ මෙන්න මේ අපි ඩබල් ටේප් එකක් යොදාගත්තනේ. මෙන්න මේ ඩබල් ටේප් එක අපි ඉවත් කරගන්න ඕන. මේ විදිහට අපි තුන් පැත්තකට ගත්ත ඩබල් ටේප් එක ඉවත් කරගෙන ඊට පස්සේ අපි මේ සඳහා මම පාවිච්චි කරන්නේ කළු පාට වූල්. ඔයාට පුළුවන් කළු පාට වූල් මේ සඳහා පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට ඔයාට මේ බෝතලේ වටේටම මේ වූල් එක ඔතා ගන්න පුළුවන්. මේ සඳහා වූල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ළඟ තියෙනවා නම් ගෝණි නූල් උනත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මම අද පාවිච්චි කරේ වූල්. ඉතින් බලන්න මෙන්න මේ විදිහට ඔයාට හොඳින් මේක වටේට ඔතා ගන්න පුළුවන්. මේ සඳහා ඔයාගේ නිර්මාණශීලීත්වය ඉතාම වැදගත්. ඔයාගේ නිර්මාණශීලීත්වය අනුව මේක විවිධ විදිහට ඔයාට නිර්මාණය කරගන්න පුළුවන්. මේ අපි ඩබල් ටේප් යොදාගෙන තියෙනවනේ තුන් පැත්තකට. ඉතින් මේ ඩබල් ටේප් එකේ තමයි අපේ වූල් එක හොඳින් ඇලිලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ තුන් පැත්තකට හරි ඔයාට පුළුවන් නම් හතර පැත්තකට වුණත් යොදා ගන්න කිසිම ගැටලුවක් නැහැ. එතකොට හොඳටම මේකට ඇලිලා තියෙනවා. ඒ විදිහට ඔයාට පුළුවන් මේ බෝතල් කවර් කරගන්න. මේ තියෙන්නේ මම ඒ විදිහට කවර් කරගත බෝතලය. මේ විදිහට මම අද බෝතල් හතරක් පාවිච්චි කරනවා මේ නිර්මාණය සඳහා. ඒ වගේම මම අද කරන්නේ 2021ට විශ්වකන්නේ. ඉතින් ඒ නිසා මම අද ග්ලිටර් පේපර් එකක් පාවිච්චි කරනවා මගේ නම්බර්ස් කපා ගන්න. ඔයාට නම්බර්ස් කපා ගන්න ග්ලිටර් පේපර් එකක් එහෙම නැත්නම් ඔයාට ගෙදරින් හොයා ගන්න පුළුවන් ඉවත ලන ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැඩය ඇඳගෙන ඊට පස්සේ ඔයාට මේක කපලා මේ බෝතල් වල අලවන්න පුළුවන්. මේක ඉතාමත් ලස්සනක් ගෙන දුන්නා මගේ ටේබල් එකට මේක තිබ්බට පස්සේ. ඉතින් ඔයාට විවිධාකාර නිර්මාණශීලී අදහස් ඇතිනේ ඒවත් එකතු කරගෙන මේ විදිය නිර්මාණයක් කරගන්න. දැන් අපිට පුළුවන් මේක අපේ බෝතලේ අලව ගන්න. මේ විදියට ස්ටිකර් එක ඉවත් කරාම ඔයාට බෝතලේ
අලවගන්න පුළුවන්. බලන්න කොච්චර නිර්මාණශීලීව වාට ඔයාගේ ඉවතලන බෝතල් ඒ වගේම ඉවතරම් ප්ලාස්ටික් විදුරු බෝතල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේ විදිහට ඔයාත් ඔයාගේ ගෙදර හැඩ කරගන්න නිර්මාණශීලීව දේවල් එකතු කරගන්න ඉවතලන දේවල් වලින් වාට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒ පිළිබඳව තමයි අද කතා කරේ. එහෙනම් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.